අයිබෝන් කළඹු ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය සමගින් මම රමේෂ්ද සිල්වා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනපති පුටින් අතර මිත්‍රත්වය තහවුරු වෙයි. අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව ජනපති හමු වෙයි. සෞදි අරාබියේ රැකියාවලට ගිය අය පිළිබඳව කාර්යාංශය තොරතුරු සොයයි. ලිබියාව ආශ්‍රිත මුහුදේ බෝට්ටු අනතුරින් සරණඟතින් පස් දෙනෙකු මරුට. හෙට ආරම්භ වන සිව්වන ටෙස්ට් තරගයට විරාට් කොහලිගේ සහභාගීත්වය අවිනිශ්චිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මහතා විශේෂ සමරුතිලිනයක් පිරිනමා තිබෙනවා. රාජනායකින් දෙදෙනා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් 19 වන සියවසට අයත් මහනුවර යුගයේ රාජකීය කස්ථානයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. කස්ථානයේ යනු ශ්‍රී ලංකාවට ආවේණික වූ කඩු වර්ගයක් යැයි සඳහන් වනවා. 1906 වසරේදී එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති එම කස්ථානය කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව මිලදීගෙන තිබෙන අතර දෙරට අතර ඓතිහාසික සම්බන්ධතාවයේ සංකේතවත් කරමින් එම ඓතිහාසික කස්ථානය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා ඒ රුසියානු සංචාරය අතරතුරදී. රුසියානු ජාතික වැලන්ටිනා තෙරස්කොවා මහත්මිය හා රුසියාවේ රිට්ස් කාල්ටන් හොටලේ පැවති උත්සවයකදී මෙම හමුව සිදු වුණා. එසේම රුසියාවේ තවත් අභ්‍යවකාශගාමියකු වන ව්ලඩ්මීර් ලේතෝව් මහතාද ජනාධිපතිවරයාව හමු වුණා. ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී වසර 60ක් පිරීම නිමිත්තෙන් රුසියාවේ රිට්ස් කාල්ටන් හෝටලේ මෙම උත්සවය පැවැත්වුණා. ලෝක ක්ෂයරෝග දිනය අදටෙහිදී තිබෙනවා. එක්වෙමු ක්ෂයරෝගය දුරලුමු යන තේමාව යටතේ මෙවර ක්ෂයරෝග දිනය සැමරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. ලෝක ජනගහනයෙන් 4-3% පමණ ක්ෂයරෝගකාරක බැක්ටීරියාව ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. බෝවන රෝග මත සිදුවන මෙම මරණ සලකා බැලීමේදී ඒඩ්ස් මගින් සිදුවන මරණවලින් අනතුරුව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ ක්ෂයරෝගය හේතුවෙන් බව විද්‍යාඥයින් පවසනවා. මෙරට ජනගහනයෙන් 165%කට පමණ ක්ෂයරෝගකාරක බැක්ටීරියාව ආසාදනය වී ඇති අතර පසුගිය වසර වන විට රෝගීන් 13,000ක් පමණ මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ක්ෂයරෝගය වැළැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා ඇති අතර ක්ෂයරෝග පිළිබඳ ජාතික උත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද කළුතරදී පැවැත්වුණා. විගමනික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංවිධානය කරන ශ්‍රමික සුරකුම් ජංගම සේවා වැඩසටහන් මාලාවේ අනුරාධපුර දිස්ත්‍රික් දෙවන අදියර මාර්තු මාස 23, 24, 25 දිනවලදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලදී විදේශ රැකියා ඇමතිනි තලතා අතුකොරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. විගමනික පවුල්වල සුබසාධනය මෙන්ම ශ්‍රමිකයන්ගේ ගැටලු අවම කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. හොරවපතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ජංගම සේවයට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය මෙසේ ප්‍රකාශ කළා. කැබිනට් සංශෝධනයක් වෙනවා කියලා මේ අරංගය තියෙනවා. ඒකේ ජනාධිපතිතුමාගේ දැනුම තියෙනවද? ඒක අහන්න ඕනේ ජනාධිපතිතුමාගෙන් හරි අගමැතිතුමාගෙන් හරි. මගෙන් නම් අහන්න එපා. මොකද මම නෙමෙයි මේක තීරණය කරන්නේ. විමල් විරමාසර මහත්තයා ඇමතුමා මේ දැන් හිරේ ඉන්නවා. ඒ ගැන මොකද මේ උපවාසයක් කරනවා? හිරේ උපවාසයක් කරනවනේ. ඒක මේ දැනන් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් එයා ඔවට ප්‍රසිද්ධයි. අපි දන්නවනේ කොහොමද එක්සත් ජාතීන්ගේ මේ ප්‍රධාන කාර්යාලය ගාව ගිහිල්ලා උපවාස කරපුවාම මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා දුන්න ටිකක් පෙව්වාම හරි ගියා. ඒ වගේ ඕක ගිහිල්ලා රාජපක්ෂ මහත්තයා බලාගන්න.
සෞදි අරාබියේ රැකියාව සඳහා ගොස් පහත නම් සඳහන් අය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තොරතුරු සොයා ගැනීමට මහජන සහාය පතනවා. මෙම පුද්ගලයන්ගේ පවුලේ සමාජිකයන් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත මේ සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා. NF රීටා මහත්මිය විදේශගත වූ දිනය 2010 ජනවාරි මාස 7 දින ලිපිණය 6 පටු මග පිල්ලෑර්කෝවිල පාර කල්ලඩි. KPK චන්ද්‍රාවති මහත්මිය විදේශගත වූ දිනය 2008 සැප්තැම්බර් මාස 17 දින ලිපිණය අංක 334 බාරේ කුරුළුබැද්ද 28 කොටස ඇතිමලේ. PG කමණි මහත්මිය විදේශගත වූ දිනය 2007 ජූලි මාස 4 දින ලිපිණය අලුත්වත්ත මැද්දේපොළ ගිරිඋල. ASM සුජහන් මහත්මයා විදේශගත වූ දිනය 2005 ඔක්තෝබර් මාස 28 දින ලිපිණය 43-41 පස්වන පටුමග මිහිඳුගම රත්නපුර. PT මොහොමඩ් රියාස් මහත්මයා විදේශගත වූ දිනය 2014 නොවැම්බර් මාස 14 දින ලිපිණය දුණුමඩලාව ගලම්බිඳුන වැව. MH රිෆ්නාස් මහත්මයා විදේශගත වූ දිනය 2004 දෙසැම්බර් මාස 15 දින ලිපිණය නොම්බර 30 හසින්පාර අක්කරපත්තු 6. රක්ෂිත වන්දනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඇප අයදුම් පතක් ඉදිරිපත් වී තිබෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණියගේ සහ පුත්‍රයාගේ අසනීපතත්වය සලකා බලා මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙසයි මන්ත්‍රීවරයාගේ නීතිඥයින් මෙම මෝසම ඉදිරිපත් කළේ. දියණිය මේ වන විට මානසික අවපීඩනයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්‍රයා ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අපයිල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙරවිය ඒ පිළිබඳ 3 අප්‍රේල් මස 3 දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී තිබෙනවා. තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය බදාදා දිනයේ බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය ආරම්භ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා මහපරිමාණ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. පෙරවරු 10 පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පැමිණියා. 2015 ජනාධිපතිවරණයට අදාළව රූපවාහිනී ප්‍රචාරක කටයුතු සිදු කිරීමෙන් සිදු වූ බව කියන පාඩු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබුණා. පසුගිය වසරේදී ජනාධිපති කොමිසමේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණා. මෙම මස මුල සිට නව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ යුරෝපයේ සහ මැද පෙරදිග සිටින ඔබට වඩාත් සුපැහැදිලි දසුන් ලබාදීමේ අරමුණින් කළඹ ටෙලිවිෂන් අපනාලිකාව පහත දැක්වෙන සංඛ්‍යාත ඔස්සේ විකාශනය වන බව ඔබට දැනුම් දෙන්නේ සතුටින්. සියුදිග තොරතුරු කෙටියෙන් ගෙන එන සියුදිග විශේෂාංගය දැන්. ජනතාවට සැබෑ නියෝජනය ලැබෙන ආකාරයේ අපේක්ෂකයන් චන්දනාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කිරීමට දේශපාලන පක්ෂ පියවර ගත යුතු බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ නාම යෝජනා ලැයිස්තුවල කාන්තා නියෝජනය ලබා දීමේදී දේශපාලනය සඳහා උනන්දුවක් දක්වන්නන් සහභාගී කරගත යුතු බවයි. මාර්තු 12 ව්‍යාපාරයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළා. හැලබවැව ප්‍රදේශයේදී වන අලියකු සිදුකර පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. හැලබවැවේ දියණෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා. දියණෑමට ගිය පුද්ගලයා යළි නිවසට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් ඔහුගේ ඥාතීන් අදාළ ප්‍රදේශයට ගොස් පරීක්ෂා කිරීමේදී වන අලියකුගේ පහර කැමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා හමු වී තිබෙනවා. මැදවච්චියේ රෝහලට ඇතුළත් කිරීමේ අනතුරුව ඔහු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. මිය ගොස් ඇත්තේ මැදවච්චියේ ඉලතම්මැන නව ප්‍රදේශයේ පදිංචිව සිටි 62 අයෙක්. ගල්කිස්ස රත්මලාන දුම්රිය පොලිස් ස්ථානයේ ආසන්නයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 960ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 21 තරුණෙක් බව සඳහන්. ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
මන්නාරම පාපමොටයි ප්‍රදේශයේ මෝටාරුන්ඩ ඇතුළු ආයුධතොගයක් සොයාගෙන තිබෙනවා. වන්නි ගුවන් හමුදා කඳවුරේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී අදාළ ආයුධතොගය සොයාගත් බව වාර්තා වෙනවා. එහිදී මෝටාරුන්ඩ බිම් බෝම්බ LTTE සංවිධානය විසින් නිෂ්පාදිත අත් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ පුපුරන ද්‍රව්‍ය තොගය අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කර ඇති බවයි වාර්තා වන්නේ. අද දින ප්‍රකාශයට පත් කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7% සිට 7.25% දක්වාද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.5% සිට 8.75% දක්වාද ඉහළ දමා තිබෙන අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය 7.5% මට්ටමේ නොවෙනස්ව පවතිනවා. ලිබියාව ආශ්‍රිත මධ්‍යධරණී මුහුදේ සිදු වූ බෝට්ටු අනතුරකින් මියගිය සරණාගතයින් 5 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. ස්පාඤ්ඤ සහන සංවිධායකයන් පෙන්වා දී ඇත්තේ සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් සරණාගතයින් 200 දෙනෙකු පමණ මිය යන්නට ඇති බවයි. එම සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රමාණයකට අධික සරණාගතයින් පිරිසක් අදාළ බෝට්ටුවල රැගෙන යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි. මියගිය පුද්ගලින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඉතාලි වෙරළාරක්ෂක බලධාරීන් තහවුරු කළද මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව පිළිබඳ ඔවුන් මෙතෙක් කරුණු දක්වා නොමැති බව වාර්තා වනවා. ඇමරිකන් ඩොලර එකක් රුපියල් 151.62, යුරෝ එකක් රුපියල් 163.14, සෞදි අරාබි රියල් එකක් රුපියල් 40.25, එක්සත් අරාබි එමිරි ඩිරාම් එකක් රුපියල් 41.27, ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 214.10, කුවේ ඩිනාර් එකක් රුපියල් 497.62, ඕමාන් රියල් එකක් රුපියල් 393.75, කටාර් රියල් එකක් රුපියල් 41.63. ඔස්ට්‍රේලියාව සමගින් හෙට ආරම්භවීමට නියමිත සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නායක විරාට් කෝලිගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා. මේ හේතුවෙන් අයර් සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා. ඔස්ට්‍රේලියාව සමග පැවති 3 වන ටෙස්ට් තරගයේ අතරවාරයේදී කෝලි ආබාධයකට ලක්ව තිබුණා. උරහිසේ ආබාධයට ලක්ව සිටින විරාත් කෝලිට වේදනානාශක ප්‍රතිකාර ලබා දී ඇති අතර පසුගිය දින දෙක තුල ඔහු පිටිකරන පුහුණුවටද සහභාගී වූයේ නැහැ. See, it's very different from competition. That's one thing. That's something that I experienced in Ranchi. That, you know, when you have reactive movements is when the main magnitude of your injury comes out. And those are the things that we need to keep in mind. The physio wants to give it a bit more time till I can test myself. And probably we'll take a call on it later tonight or tomorrow before the game. So I think we'll have to give it that much time more for me to make that call with the physiotherapist. අදට නියමිත කොළඹ ටෙලිවිෂන් ප්‍රධාන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් හමුවෙමු හෙට රාත්‍රී අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ආයුබෝවන්.